අපි පසුගිය 25 වැනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට හදන සෞභාග්‍යයේ දැක්ම තමුණාන්සලාට ඉදිරිපත් කරා. මේක මේ රටේ ඉන්න විද්වතුන්, වෘත්තිකයන්, බුද්ධිමතුන්, එවාගේම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් එයාගේ අදහස් අරගෙන පසුගිය වසර 4 කාලය තුල අපි සාකච්ඡා කළා. විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන වැඩසටහනක්. ඒ වගේම ගම සමග පිළිසඳරක්. මේ වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අපි විමසුවා. ඒ අදහසුත් අපි මෙතෙක් එක් කරලා තියෙනවා. මෙහිදී අපි ප්‍රධාන අවධානයක් යොමු කරනවා කෘෂි කර්මාන්තය වෙනුවෙන්, වැවිලි කර්මාන්තය වෙනුවෙන්. මේ රටේ 33%ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය, එහෙම නැත්නම් වැවිලි කර්මාන්තය මුල් කරගෙන. ඒ වගේම ඉතිහාසය, සංස්කෘතිය හා බැඳුණු දෙයක් තමයි කෘෂි කර්මාන්තය. මේ රජය කෘෂි කර්මාන්තයටත් වැවිලි කර්මාන්තය ගැනවත් දේශීය වැවිලිකරුවා, දේශීය ගොවියා ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එහෙනම් තමයි අපිට අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටට විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තය, පොල්, රබර් සහ අපනයන භෝග, ගම්මිරිස්, කුරුඳු මේ සෑම වැවිලි කර්මාන්තයක්ම අද කඩාවැටලා තියෙනවා. අපි මේ ගැන හොඳ අධ්‍යයනය කළා. ඒ නිසා තමයි අපි ගොවියා වෙනුවෙන් අපේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන්න, ඒ වගේම පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා අපි ගොවියා වෙනුවෙන් ඒ පොහොර නොමිලේ ලබා දෙන්නට, ගොවිනාය කපා හරින්නට, ගොවි රක්ෂණ ක්‍රමයක්, ගොවි විශ්‍රාම වැටුපක් මේවා අපි ඉදිරිපත් කළ තියෙන්නේ ඒ නිසා. ඒ වගේම අපි දන්නවා අද තේ කර්මාන්තයේ සම්බන්ධ පහළම මට්ටමේ කම්කරුවගේ ඉඳලා සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වැවිලිකරුවන්ගේ ඉඳලා, ඉඩම් හිමියන්ගේ ඉඳලා, තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ ඉඳලා ඉහළ තේ සමාගම් දක්වා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. එදා සිලෝන් ටී කියලා හඳුන්වපු වෙළඳ නාමය ලෝකේ ගුණාත්මක භාවයෙන් වැඩිම තේ. එදා අපි ඉහළම තැන හිටියේ. අද ඒක කඩා වැටිලා 4 තැනට. හේතුව තමයි පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා ඒවා සිලෝන් ටී හැටියට පිටරටට ඇවීම නිසා අපි අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ තමයි පිටරටට යවන්නට ඕනි. අපි අගය එකතු කළා, අපිට වැඩි මිලක් එතකොට ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා රජයක් හැටියට අපි මේකට මැදිහත් වෙලා බාල තේ ගෙන්නන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි සිලෝන් ටී කියන නාමය, වෙළඳ නාමය අපි නැවතත් ඉහළට ගෙනල්ලා, ඒ වගේම අපි ඒ රටවල් වල නැවතත් ප්‍රචාරය කළා, තවත් අලුත් වෙළඳ පොළවල් හොයලා, ඒ වගේම ටී තේ පර්යේෂණ නැවතත් අලුතින් තේ වගා කරන්නට, ඒ පරණ තේ ගලවලා අලුත් තේ වගා කරන්නට සහන ලබා දීලා තේ කර්මාන්තය ඉහළට ගන්නට ඕන හොඳ මිලක් ලබා දීම තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ
ඒතේ කර්මාන්තය නැවතත් නගා සිටුවන්නට. ඒ වගේමයි රබර් පිටරටින් රබර් ෂීට් ගෙන්නනවා. එනිසා අද රබර් ගලවනවා. අපි රබර් කර්මාන්තය ආරක්ෂා කරගන්නට ඕනි. පිටරටින් එන රබර් අපි සම්පූර්ණයම නවත්තනු. ඒ වගේම රබර් ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කිරීම හරහා අපිට රබර් වලට හොඳ මිලක් ලබා දෙනවා. ඒ වගේමයි පොල් කර්මාන්තය. ඒ වගේම අපනයන භෝග ගම්මිරිස් අද වමගිය දිස්ත්‍රික් 8ක දිස්ත්‍රික් 8කම ගම්මිරිස් වැවිලි කරුවා ගොවියා අතරමං වෙලා එදා හොඳ ආදායමක් හොඳ වෙල ආදායමක් ලැබුණා. අපි ගුණාත්මක භාවයෙන් බාල ගම්මිරිස් භෝග මෙරට ගෙනල්ලා ප්‍රතිපනය කිරීම අපි සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ වගේම ගම්මිරිස් තේවලට වගේම සිලෝන් පෙපර් කියන වෙළඳ නාමයට හොඳ මිලක් තිබුණා. තමයි රජයේ මැදිහත් වෙලා අපි නැවතත් මේ වෙළඳ නාමයට හොඳ මිලක් ලබා ගන්නට ඕනි. ඒ හරහා තමයි අපිට ගම්මිරිස් වලට නැවතත් ඒ මිල ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ ගම්මිරිස් වලට අගයක් එකතු කරන්නට, ඒ වගේම ගම්මිරිස් තවත් දියුණු කරන්නට පර්යේෂණ කරන්නට, ඒ වගේම විද්‍යානුකූලව ඒ ගම්මිරිස් වේලන්න, ඒ වගේම ගම්මිරිස් වල විෂ බීජ නසන්න, ඒ වගේම හැසුරුම් කරන්න, මේවා අපි දියුණු කරන්නට ඕනේ. ඒකට තමයි අපිට ගම්මිරිස් වලට අවශ්‍ය වෙළඳ මිල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ ගොවියා ජීවත් කරවීම සඳහා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.